ආයුබෝවන් එඩියුකේෂන් ලංකා ආට් YouTube channel එක වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද ඔබට ගෙන එන්නේ ශ්‍රී ලංකාවේ ඒකදේශික පක්ෂීන් ගැනයි. ශ්‍රී ලංකාවේ පක්ෂීන් ගැන කතා කරන විට සංක්‍රමණික පක්ෂීන් සහ නිවාසික පක්ෂීන් ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ පක්ෂීන් විශේෂ 508ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් 220ක් පමණ නේවාසිකෝ සිටි එයින් 34ක් පමණ ශ්‍රී ලංකාවට ආවේනික ඒකදේශීය පක්ෂීන් වෙනවා. ඒකදේශීය පක්ෂීන් යනු එක් රටකට පමණක් සීමා වූ ඒ රටේම ජන්මලාභය ලැබ ලෝකේ වෙනත් කිසිදු රටක දෙකගත නොහැකි පක්ෂීන් විශේෂ ඒකදේශික පක්ෂීන් ලෙස හඳුන්වන්න පුළුවන්. කුරුල්ලු විශේෂඥයන් පවසන ආකාරයට පක්ෂීන් යනු හොටයක් තිබෙන විඳහා පියාපත් ඇති පියාසර කිරීමට හැකියාවක් ඇති බිත්තර මගින් අණ්ඩජ ක්‍රමයට අභිජනනීය වන සත්ත්ව විශේෂයක් ලෙස හඳුන්වන්න පුළුවන්. දැනට ශ්‍රී ලංකාවේ වාර්තා වූ ඒකදේශික පක්ෂීන් 34 දෙනා පිළිබඳව කරුණු සොයා බලමු. ශ්‍රී ලංකා වලික කුලා ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා ලෙසද හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ සියලුම දේශිකුණික කලාපවල දක්නට ලැබෙනවා. මල් පැලෑටි, බීජ, පළ හා ශාක පත්‍ර ආහාරයට ගන්නවා. ශ්‍රී ලංකා කැහිබෙල්ලා සිංහ රාජ්‍ය හන්නෙලිය නාකියාදෙනිය දෙදියගල රක්ෂිතවලත් නකස් ප්‍රදේශයේත් මොවුන් වාර්තා වෙනවා. අලු කෑදැත්ත පහතට වනාන්තර හා කඳුකරයේ මීටර 1300 දක්වා ප්‍රදේශවල දක්නට ලැබෙනවා. නුග, බන්සාදික්කා, කුමීන්, ගෙම්බන් වැනි දෑ ආහාර ගනී. ශ්‍රී ලංකා රතු දෙමළිච්චා සිංහ රාජ්‍ය කිතුල්ගල යන ප්‍රදේශවල දක්නට ලැබෙනවා. ශ්‍රී ලංකා සැලලිහිණියා වඳවීමේ තර්ජනයට ලක්වති පක්ෂි විශේෂයක් ලෙස වාර්තා වෙනවා. යුගල වශයෙන් සහ කුඩා රංචු වශයෙන් වාසය කරනවා. ශ්‍රී ලංකා කහ කන් කොණ්ඩයා හෝටන් තැන්න නුවරඑළිය ප්‍රදේශවල දක්නට ලැබෙනවා. කුඩා පඳුරු මත කැඳිලි තනාගෙන සාමාන්‍යයෙන් එකවර බිත්තර දෙකක් පමණ දමනවා. ශ්‍රී ලංකා බට ඇටි කුකුලා වඳවීමේ තර්ජනයට ලක්වති පක්ෂියකි. නීරද දිග තෙත් කලාපයේ වාසය කරයි. සිංහරාජය, හඳපාන් නැල්ල, කන්නෙලිය යන ප්‍රදේශවල හම්බෙනවා. ශ්‍රී ලංකා ගිරාමලිත මවුන් ගෙවුන් ලෙසද මවුන් හඳුන්වයි. රත් මුහුණත් කොට්ටෝරුවා ශ්‍රී ලංකාවට ආවෙන් ඉතාමත් අලංකාර පක්ෂිය ලෙසෙන් හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකා පිටතඹල බස්සා තෙත් කලාපිය ඝනවනාන්තරවලත් වියලි කලාපිය ඝනවනාන්තරත් දක්නට පුළුවන්. බහුල වශයෙන්ම කිතුල්කල වනයේදී දෙක පහසුවෙන් දැකගත හැක. ශ්‍රී ලංකා අලුගිරවා ශ්‍රී ලංකා ආවිනික පක්ෂියෙක්. කඳුකරයේ මීටර 1700 දක්වා ඉහළටත් පහතරට කඳුකර කලාප ආශ්‍රිතවත් යුගල වශයෙන් හා කුඩා රංචු වශයෙන් දක්නට පුළුවන්. ශ්‍රී ලංකා සිතේසියා ලංකාවට ආවේ පක්ෂිකනම හෝ හෝටන් තැන්න ප්‍රදේශයෙන් දක්වන්න පුළුවන්. මාරත් මල් පැන්වීමට ඉතාමත්ම ප්‍රියකරන ශ්‍රී ලංකා නිල්මසි මාර ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂියෙක්. මාර්තු, මේ, අගෝස්තු, සැප්තැම්බර් මාසවලින්ද විතර තමයි. ශ්‍රී ලංකා වතරතු මල් කොහ යාල, ලාහුගල, උඩවලව, ගල්ලොය, වෙන්ජාති උද්‍යානවල දක්වන්නට පුළුවන්. ශ්‍රී ලංකා හබන්කුලා ශ්‍රී ලංකාවට ආවේනික විම්වාසී කුරුල්ලෙක්. මෙම කුරුල්ලාගේ ප්‍රධාන ආහාර බීජ වර්ග අනුමන් කුරුමියන්නේ. ශ්‍රී ලංකා උරුළු පිරාසිකයා ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂී. ශ්‍රී ලංකා බොරංග පිරිදිමුලිච්චා ශ්‍රී ලංකාවට ආවේනික තවත් පක්ෂීක් ලෙස හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකා හිසලු පුදුමලිච්චා
भूषणभाई नाथटा इति लंकात आवेग विपक्षीय सिंहराजे खनमिली नाकियादिनी नुवरियन प्रदेश दक्कन पुड़वा श्रीलंका पिलिरिच्चा श्रीलंकावट आवेणिक तत्पक्षेक्वन अथ श्रीलंका वतसुदु चारिकाव वेहली कुरीट नेकम केनमन पक्षिया श्रीलंकाट आवेणिक पक्षेक ඔබ දෝරු පටවයා ශ්‍රී ලංකාවට ආවේ පක්ෂික අතර මනාන්තර හා ගෝතු ආශ්‍රිතව දක්වන්න පුළුවන් අනුතුරු අනුභව ඉතාමත් ප්‍රියකරයි. අත් මුහුණත් කොට්ටේරුවා ශ්‍රී ලංකාවට ආවෙන ඉතාමත් ලංකාවන් පක්ෂික ලෙසේ හඳුන්වන්න පුළුවන්. මහා රත් කෑල්ලා ශ්‍රී ලංකා සෑම් පදිශ්‍යක්ම ජීවත්වනවා ශ්‍රී ලංකාට ආවේට තමත් පක්ෂික ලෙසේ හඳුන්වන්න පුළුවන්. महाकाउदा क्रमीण नाहरिक गन्ना में पक्षिया तिथलापे वासी करना श्रीलंका का आवेदन पक्षी में से हनुमान पुरवा श्रीलंका का तो वही लिहिया श्रीलंका उते नवत आवेदन पक्षी में से हनुमान पुरवा श्रीलंका महिला पर रविया ऐसा महिला हुआ ඕටන්තන්න පට්ටිපන ඇඳ හන්තර සීතාලිය සිංහරාජය දක්නට පුළුවන්. ශ්‍රී ලංකා පඩුකන් බස්සා විදාසක වසරේදී සිංහරාජ වනයේ මුල්වරට කුඩලු ශේෂඥ දීපල් වර්කා ගොඩ මහතාවෙන් සොයාගන්නා ලදී. ශ්‍රී ලංකා වනරැවියා ඕටන්තන් ජාතිය උද්‍යානයේ කුඩාදී පහළ අසර දක්නට පුළුවන්. ශ්‍රී හලු හිසති කොන්ඩයා ශ්‍රී ලංකාට ආවෙනක තවත් පක්ෂික ලෙස හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකා දෑදුම්ක ශ්‍රී ලංකාට ආවේනික පක්ෂයක් වනතව නැත කලන සොයාගන්නන්න පක්ෂට ද හඳුන්වන්න පුළුවන්. අපත් නවත්තම නිර්මාණාත්මක දැනුම ලබාගන්න අපහාදිකටම රැඳී සිටින්න නිබඳව අපා රැඳී සිටි ඔබට ස්තුති.